මොකන්ද සතිපට්ඨානය? සතිපට්ඨානය කියලා කියන්නේ දැන් ස්කන්ධ පිළිබඳව දකින්න උත්සාහවත් වෙනවා කියන එක. යාට ඒක ධම්මානුපස්සනාවටයි කියන්නේ. ඒක යාට ධම්මානුපස්සනාවටයි කියන්නේ. සතිපට්ඨාන භාවනාව වෙන්නේ මොකද්ද? ඒ ධම්මානුපස්සනාව ඇතුලේ යම් වෙලාවක සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියලා උදේවැය දකින්න පටන් ගන්නවා නම් ඒක තමයි සතිපට්ඨාන භාවනාව බවට පත්වෙන්නේ. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව කියන්නේ දෙකක්. සතිපට්ඨානය ඇතුලේ එයා කරන්නේ ඉස්සෙල්ලම සිහිය පිහිටුවන එක. සිහිය පිහිටුව ගත්ත කෙනෙකුට තමයි සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සතිපට්ඨානයත් හඳුනගන්න, සතිපට්ඨාන භාවනාවත් හඳුනගන්න මාර්ගයේ වඩනකොට. අපි මොන විදිහට විදර්ශනා කරන්න කියලා ගියත් ඉස්සෙල්ලම වැඩෙන්නේ මොකතනින්ද? සතිපට්ඨානය කියන තැනින්. නු සතිපට්ඨානය කියන තැන හිත වැඩෙන කෙනෙකුට ඔබට ඉස්සෙල්ලම දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එදිනෙදා ඔබේ ජීවිතයේ ඇතුලේ ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීම සිද්ධ වෙන තැනක මේ ධර්මයන්ගේ හට ගැනීම වෙන බව ඉස්සෙල්ල තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. කියන්නේ ධර්ම දකින්න ඕනේ කියන එක. කියන්නේ ඔබට මේස, පුටු, ගෙවල්, දොරවල්, අම්මා තාත්තා මේ විදිහට හම්බෙන තැනක ඔබට ඔය එකක් එකක් ගන්න විදර්ශනා කර කර ඉන්න ගියොත් එහෙම ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඒක කරන්න බෑ. ඒ නිසා ඔය ඔක්කොම එකක් එකක් ගන්න හිතන එක ගැන නෙමෙයි කතා කරන්නේ. ඔය පේන විඳින හැම තැනකදීම ස්කන්ධ පංචකයක් උපදින බව දකින්න.